දෙමුලාගල නාමල් පොකුණ පුරාණ රජමහා විහාරස්ථානයේ සිට ඒ අසල ඇති වනාන්තරය හරහා කිලෝමීටර 3ක් පමණ දුර ගමන් කළ විට මෙම සෙල්ලිපිය සහිත පර්වතය හමුවනවා. අඩි 30ක පමණ විශාල ගල් පැලමක එක් පැත්තක් යොදාගෙන සටහන් කර ඇති මෙම සෙල්ලිපිය අඩි 50ක් පමණ දිගකිනුත් අඩි 90ක් පමණ පළලකිනුත් යුක්තයි. පුරාවිද්‍යා ශාස්ත්‍ර නිලධාරින්ගේ අදහස මෙහිදු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවා වසර 100කට පමණ පසුව මෙහි සෙල්ලිපිය ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති බවට සැලකිය හැකි බවයි. මේ වන විට සෙල්ලිපිය පිරිපහඳු කර එය පිටපත් කිරීමට පියවර ගනිමින් සිටින ආකාරය අපට දක්නට හැකි වුණා. පිහිටුනේ මෙච්චර ලොකු එකක් කියලා. අපි ඊට මාස දෙකකට විතර කලින් අපි ආවේ මේක පිටපත් කරන්න බලාගෙන. නමුත් උඩින් නම් බලලා තමයි දැනගත්තේ මේක එහෙම එකක් නෙමෙයි, ඊට වැඩිය අතිවිශාල එකක්. වෙනකොට මේකේ අවසන් අධීර වැඩ කටයුතු කෙරෙන්නේ තව දවස් දෙක තුනක් ඇතුළත වගේ සෙල්ලිපිය වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේකේ අර්ථය දැනට මම ඉදිරිපත් කරන්නේ තාම අපහසුයි. මොකද පෙළි 10ක් විතරට බොහෝ දුරට සමහර ගොඩක් තැන් මැකිලා තියෙන්නේ. අඩි 50ක් දිගින් අඩි 9ක් උසින් තියෙන කියන්නේ අකුරු තියෙන ප්‍රමාණය විතරක්. අඩි 50ක් දෙකට අනිවාර්යෙන් අකුරු තියෙනවා. එතකොට උස අඩි 9ක් විතර තියෙනවා. එක පෙළයකට අඩුම ගන්න අකුරු 200ක්වත් එන්න ඕනේ. හරි පැහැදිලිව තිබ්බන. අක්ෂර ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳන් 5 වෙනි සියවස දක්වා පූර්ව බ්‍රාහ්මී අකුරු වලින් තමයි ලියවිලා තියෙන්නේ. ලංකාවේ ඉතිහාසයේ හෝ දෙමළාගල අලුත් ඉතිහාසයක් මත වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මේ දිනවල පවතින අධික වර්ෂාව මැද දුෂ්කර කටයුත්තක නිරත වෙන ශ්‍රේෂ්ඨ නිලධාරින්ගේ අදහස තව දින 3කින් පමණ මෙම කටයුත්ත අවසන් කළ හැකි බවයි. අපි මේ ලිපි පිටපත් කිරීම සඳහා පළංචිසක සහගත්තා. ඊට පස්සේ අපි කරන්නේ මේ ගල සම්පූර්ණයෙන්ම කලේ තියෙන දියසේවල. දියසේවල සම්පූර්ණ ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරගත්තේ මේ සියලුම සේවක මහතුන්ගේ සෑහෙන මහන්සියකින්. කියන්නේ මේක ජීවිත අවධාරණ අනතුරු හැම දෙයකම මෙතන තිබිද්දි එන කැපකිරීමක කළා. අපිට ලිපිය සම්පූර්ණ අපිට පාදලා දුන්නා. මේ තත්ත්වය මේ විදිහට මේ ලිපිය තියෙන්නේ කියන එක ඒ කට්ටියගේ උදපදා වැදුවා. අපේ අනිත් කට්ටියක මෙවන අපේ අධීක්ෂණයටදී ඒ දේ කරලා දුන්නා. ඒ වගේ දුෂ්කර අමාරුම කර්තව්‍යයක් තමයි මේ දින අපි සති දැන් දෙක තුනක ඉඳන් අපි මේ කරගෙන යන්නේ. තව අපි දැන් 4-3කට වැඩි ප්‍රමාණයක් අපි පිටපත් කළා ඉවරයි. ඉතුරු ටිකත් අපිට දවස් 2ක් 3ක් වගත්තදී කරගෙන යන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ලංකාවෙන් දැනට සොයාගත් විශාලතම සෙල්ලිපිය ගල් පොත සෙල්ලිපියයි. එම සෙල්ලිපිය ලියු විශාල ගල් කුට්ටිය අඩි 26ක් පමණ දිගින් යුක්ත අතර පළලින් අඩි 4කුත් අඟල් 7කුත් පමණ විශාල වනවා. ඒ අනුව දෙමළගලින් සොයාගත් නව සෙල්ලිපිය ඊට වඩා විශාල එකක්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග